Hai Alone, kohom di tengah ada. Aduh mangal di kira dan yang ne, kedar di ema. Motor bike keheka disc brake pada tiye, brake pad saha, brake washer, or keragane kohom di kene kera. Mulin ma, oyala bicycle lama terukuras kade gede gihil lah. Oyala ke bike ke gede galapin ami dihe, brake washer ha, brake pad miladi gana. Dan oyala oyala ke bike ke brake kaliper ke galapa gana. මේ තියන්නේ අපි ගලව ගත්ත කැලිපර් එක. ඒක ගලවන්න මේ ඇන දෙකයි හෝස් එක සම්බන්ධ වෙලා තියෙන මේ ඇනේ ගලව ගන්න ඕනේ. ඊළඟට මේ තියෙන පින් දෙක ගලව ගන්න ඕනේ. ඒක අතින් ගලවන්න බැරි නම් අඩුවක් හෝ ස්ක්‍රූ පිනියනක් භාවිත කරලාද ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ පින් එක ගලවලා පරණ පෑඩ් එක අයින් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් තද කරලා කැලිපර් එකේ ප්‍රධාන කොටස අයින් කරගන්න. ඊට පස්සේ අලුවක් වැනි ආයුධයක් අරන් මේ පිස්ටන් දෙක පරිස්සමෙන් ගලව ගන්න. ඔයාලට අඩුවකින් ගලව ගන්න අමාරුයි නම් මේ වීඩියෝ එකේ තියෙනවා වගේ මේක බයික් එකට හයි කරලා පිස්ටන් එක එළියට පයින්නකම් පම්ප් කරගන්න. හැබැයි ඔයාලා පම්ප් කරද්දී බ්‍රේක් කොයිල් හලා ගන්න නම් එපා. එතකොට ඔයාලගේ බයික් එකේ පේන්ට් එක දිය වෙලා යන්න පුළුවන්. මේක ෂොපින් එකක් දාලා කරා නම් හොඳයි. පිස්ටන් එක ගලවගත්තෙන් පස්සේ කටුවක් හෝ ට්විසරයක් භාවිත කරලා පරණ බ්‍රේක් වොෂර් ටික ගලව ගන්න. ඊට පස්සේ අලුත් බ්‍රේක් වොෂර් ටික අරගෙන කලින් තිබ්බා වගේම ඒ වොෂර් ටික ඇතුල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ රබර් කවර් එක මෙතනින් දාගන්න. ඊට පස්සේ මේකත් ඒ විදිහට දාගන්න. දැන් මෙතන මේ හුලන් යවන ඇනෙත් රබර් වොෂර් එක මේ විදිහට මාරු කරගන්න. ඊට පස්සේ පරිස්සමට හිමීට තට්ටු කර කර මේ විදිහට පිස්ටන් දෙක අතරට දාගන්න. ඊට පස්සේ මේ විදිහට අලුත් බ්‍රේක් පෑඩ් දෙක මේ කූරත් එක්ක දාගන්න. ඊළඟට අපි අර කලින් ගලවගත්ත පින් දෙකත් මේ විදිහට හයි කරගන්න. ඊළඟට අපි මේ හරිගස්ස ගත්ත කැලිපර් එක බයික් එකට හයි කරගමු. මං අර ඉස්සෙල්ල පෙන්නපු ඇන දෙකෙන් මේ කැලිපර් එක බයික් එකට හයි කරගමු. ඊළඟට ඔයිල් බටේ ඇනේට මුලින්ම වොෂර් එකක් දාගන්න. ඊට පස්සේ ඔයිල් බටේ අමුණ ගන්න. ඊළඟට ආයෙත් වොෂර් එකක් දාගෙන මේ විදිහට කැලිපර් එකට හයි කරගන්න.
දැන් අපි කැලිපර් එක බයික් එකට හයි කරලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද බ්‍රේක් ඇඩ්ජස් කරගන්නේ කියලා. මුලින්ම වැල් එක යන්නේට මේ විදියට බටයක් හයි කරගන්න. ඊට පස්සේ මේ බටේ අනෙක් කෙරවල මේ වගේ බෝතලයකට දාලා තියාගන්න. ඊළඟට මේ උඩ තියෙන ටැංකියට බ්‍රේක් ඔයිල් පුරවලා මේ ලීවර් එක එහෙට මෙහෙට කරන්න. ඊට පස්සේ මේ විදියට කරගෙන යද්දී ඔයිල් අඩු වෙන්න දෙන්න එපා. බටේ තියෙන වායු බුබුලු ඔක්කොම එළියට එනකන් මේ විදියට කරන්න. ඊට පස්සේ ලීවරේ අල්ලන ගමන් මෙන්න මේ යනේ ටිකෙන් ටික තද කරගන්න. මේ යනේ සම්පූර්ණ තද වුණාට පස්සේ මෙන්න මේ බටේ ගලවලා දාන්න. දැන් ඔයාලට තියෙන්නේ මේ ටැංකියේ කප් එක හයි කරගන්න. මේ සම්පූර්ණ වැඩේ වුණාට පස්සේ බයිසිකලේ හොදනවා නම් ගොඩක් හොඳයි. ඉතින් යාළුවනේ ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.